වහන්සේ කියන මේ සමාධිය කියන මොහොත අපි අඳුනගන්නේ දැන් අපි භාවනාවේදී අරමුණු කරගෙන ඉන්න දේ අඩු වෙලා ගිහිල්ලා සිතිවිලි එන්නේ නැති මට්ටමද ඔබ වහන්සේ කියන්නේ? පංච නීවරණයෙන් යටපත් වෙනවා මත ශරීරය නොදමන මොහොත. නොදෙනී යන ස්වභාවය නොදෙනී යන ස්වභාවයකට යන්න අවශ්‍ය නැහැ. නොදෙනී යන ස්වභාවය යනවා නම් අපි අලුතෙන් ආස්වාස පාස්වාස ඇති කරගෙන දැන්න ස්වභාවය ඇති කර ගන්න ඕනේ. ඒ නිසා මෙතන තියෙන්නේ අපි මුලින්ම ආස්වාසයේ දිග භාවයේ කෙටි භාවයේ දකිමින් යනවා. ඒ දකිමින් යද්දී ඒවා සංහිඳිති ශරීරය තුළ සැපයක් ප්‍රීතියක් සකස් වෙනවා. ඒ සැපයත් ප්‍රීතියත් අනතුරුව මහත්මේ උපේක්ෂාව කියන සාධනවා හිත කොහාටවත් බාහිර තැඟවලට දිවීමක් ඇලීම් ගැටීම් වලින් තොරයි. නමුත් එතන තෘෂ්ණාව උපේක්ෂාව කියන්නේ තෘෂ්ණාව. තේරෙනවද? ඒකේ තෘෂ්ණාව එතන තියෙන්නේ ඒ අඩු මාසෙන් ඌ තෘෂ්ණාව ඇලීම් ගැටීම් තෘෂ්ණාව වැඩි. එතන ඉඳන් මහත්මේ අතෙන්ට ගන්න ඔය සිතුවිලි සකස් වෙන හැම සිතක්ම අනිත්‍යයි කියලා දකින්න. භාවනාවට වාඩි වුණාට පස්සේ मोन सीता सकस सुना एक अन्य दकीन ओदे महत्या उदे प्रश्न ए हित अन्य दकीन नेह एक भावनाट वाडुना प्रश्नार्थ्या कति उना ए हित अन्य दकीन आस्वाद्या कति उना ए हित अन्य दकीन सांगिदी मति उना ए हित अन्य दकीन दम मुकाद वेन्नी के हित सकस सुना एक अन्य दकीन මේ සියල්ලම අනිත්‍යයි කියලා දැක්කොත් මං කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතක් සකස් වුණත් ඒකත් හිතක් ඒ හිතත් අනිත්‍යයි කියලා දකින්න. ඉතින් ඒක නවත්වන්නේ දැනීම් සමුදාය. දැනීම් සමුදාය දැනීම් සමුදාය හැමදේම දැනීමක් පමණයි. එහේ පස්සේ ඉතින් හිතේ සකස් වෙන සිතුවිල්ලක් ඒ පස්සේ අපිටයිදී නැහැ. ඉතින් ඔය පස්සේ නිත්‍ය වශයෙන් ගත්ත නිසා තමයි අපි ලෝකෙට බැඳිලා තියෙන්නේ. දැන් මහත්යා කවදාහරි රහත් භාවයට පත් වුණොත් මහත්යාගේ ඇස කන නාසය දිව ශරීරය තියෙනවා. මනස තියෙනවා. තේරෙනවද? මේ හඳ ඉර තාරකා අම්මා තාත්තා ඥාතිය අයියා මල්ලි සහෝදරයා ඔක්කොමල ඉන්නවා. නමුත් මහත්ය ඒවා කෙරේ තියෙන බැඳීමක් මහත්යා තුල නැහැ. ඇයි බැඳීම සකස් වෙන්නේ? මහත්යා පස්සේ ළඟදී නිත්‍ය වශයෙන් ගන්නවා. හිත නිත්‍ය වශයෙන් ගන්නවා. පස්සේ ළඟින් තෘෂ්ණාවෙන් හිත තෙත් කරනවා. තේන්නා? ඉතින් ඒ නිසා මේ සකස් වෙන්නා වූ හිත අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න. ඒතෝ දැක්ක මහත්ය අවබෝධයක් බවට පත් වෙනවා. දැකින 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 ඵලියට අවබෝධයක් වෙන්නේ නැහැ. මේක වඩාගෙන වඩාගෙන යද්දී ආට මොකද සිද්ධ වෙන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ වෙනවා. සම්මා සතිය සම්මා සමාධිය සම්මා සතිය සම්මා සමාධිය පරිපූර්ණ වෙච්ච තැනදී ඊළඟට යාතුල සකස් වෙන්නේ මොකද්ද? සම්මා ඥාන. සම්මා ඥාන කියන්නේ යාතුල ඥානයන් පහළ වෙනවා දර්ශනයන් සමගින්. ඥාන දර්ශන කියලා ඒවට කියන්නේ. ඥානයන් පහළ වෙනවා දර්ශනයන් සමගින් සමාධිය. ඒ ඒයින් පස්සේ තමයි යා සමා විමුක්තිය साक्षात्कार।